මම ඇත්තසෙම මේ මේ සම්බන්ධව තුමා හපු එක ගැන සතුට වෙනවා මම තාම කනගාටු වෙනවා ලංකාවේ මාධ්‍ය වාර්තාකරණය වැටලා තියෙන පහත් තත්ත්වය ගැන මොකද එක හේතුවක් මේක ස්වභාව ධර්මය සහ සමාජය තුල ඇතිවන ඇතිවන සිද්ධිය පිළිබඳව අපි මීට වඩා සංවේදීව කටයුතු කරන්න හොඳයි ඔව් මම ඉස්සල්ලාම කියන්නේ නැත්තම් දැන් ගේ මේ දැන් මේ ඒකටත් මාවනේ පටලගෙන ඉතින් මගේ පින්තූරයක් තමයි යන්නේ යකෝ බලාගෙන ඉනකොට හැම මගුලකටම ආව තමයි සෙට් වෙන්නේ ඉතින් මම දැන් මම හීනකින්වත් හිතුනේ නැහැ මම එච්චර මාව පොරක් කරන්න ඇයි මේ ආණ්ඩුව කියලා ඉතින් විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ පොලිසිය ආරක්ෂක අංශය ඔය දැන් එළියේ ඉන්න සජිත් ප්‍රේමදාස මහත්තයාට දීලා තියෙනව මට දීලා තියෙන මට මගේ මං මට ඔය චරිත දෙකකින් කිව්වනේ බල්ලෙක් වගේ මරන්නත් පුළුවන් කියලා එහෙම කියලාත් අපිට ආරක්ෂකයෝ එහෙම ආයෙත් එහෙම හම්බුනේත් නැහැ මම ඉල්ලුවෙත් ආරක්ෂාව නෙමෙයි ඒ මිනිස් ආරක්ෂාව නෙමෙයි නමුත් මහා ඇමතිවරයෙක් හැටියට ඉන්නකොට ආයෙ වගේම කැබිනට් ඇමතිවරයෙක් ඉන්නකොට මට මතක විදිහට 7 දිනක හෝ 8 දිනක MSD කේ නිලධාරිය අපිට එවනවා ඒ වෙනකොට ආපු නිලධාරියෙක් තමයි ඔය කියන SI මහත්තයා ඒ කාලේ එතුමා සාජන් කෙනෙක් එතුමා ඊට පස්සේ තමයි ප්‍රොමෝෂන් නැන්දෙත් ඒ ඇන්දෙත් මම හිතන්නේ මගේ කාලෙදි නෙමෙයි ඊට පස්සේ 2018 දින 52 දී අපේ ආරක්ෂකයෝ හිටපුවේ 8 දිනවම ගන්නවා එළියට ගත්තට පස්සේ මට දෙන්නෙක් විතරයි ඉතුරු කරලා ගියේ එතකොට මෙතුමා ආයෙත් නැවතතාව පොලිසියට يعني MSD එකට අනුයුක්ත වෙනවා ඊට පස්සේ එතුමා මම හිතන්නේ මන්ත්‍රීවරු දෙපළක් ගාව නවීන් දිසානායක මහත්මයා ගාවත් ඊට පස්සේ හේෂා විතානගේ මහත්මයා ගාවත් ඊට පස්සේ එතුමා මම හිතන්නේ පොලිසියෙන් අයින් වෙලා ඊගව ට්‍රාන්ස්ෆර් එකේ නැවත එතුමායි ගම්පලාතේ බුත්තලට යනවා මම ඇත්තට මේ වෙලාවේදී එකක් කියන්න කැමතියි මේ වෙලාවේදී අපි මේ කරන අසංවාදී සමහර දේවල් වලින් ඒ මනුස්සයා කරපු දේ කිසි විටකින් සාධාරණීකරණය කරන්න බෑ ඒක වරදක් ඒක ස්වභාව ධර්මයේ විසින්ම එතුමාටම පැය කීපයකින් එතුමාට එතුමගේ ජීවිතය නැති කරගන්න තත්ත්වයටපත් වෙලා දෙනවා හැබැයි අපි මේ වෙලාවේදී කල්පනා කරන්න ඕනේ ජීවත් වෙලා ඉන්න මිනිසු ගැන ඒ පෞලේ උදවිය ගැන ඒ ළමයි දෙන්නෙක් ඉන්න එක දුවෙට අවුරුදු 12යි මම දන්නේ විදියට මම මට මතකයි මම මහාමිතිලා ඉඳලා බැල්ලවාය ප්‍රදේශයනකොට මම ඒ නිවසට බැහැලත් බැලුවා ඒ නිවසේ තාමත් සුන්දර නිවසක් තිබුණේ පෞලක් හරියට ජීවත් වෙච්ච නිවසක් කියලා මම දැක්කේ ඒ අම්මත් ඒ වගේතර මිතුමාගේ මේ 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 සයි මාත්තගේ අම්මා හිටියා නෝන හිටියා ළමයි දෙන්න හිටියා ඉතාමත්ම සුන්දරව හිටපු නිවසක් මම නම් දැක්කේ මම මගේ කාලේ ඒ අවුරුදු තුන කාලය තුල මට නම් කිසිම දායක චෝදනාවක් තිබුණේ නැහැ ආයේ එසේ මහත්තර වෙන ගෑණියෙක් හිටියා යාළු වෙලා හිටියා කියලාත් මම අහලා තිබුණ නැහැ ඉතින් මම හිතන්නේ මිනිස්සු කියන අපි කවුරුත් ඇඟිලි දික් කරන ඔක්කොම මේ වෙලාවේ ඇඟිලි දික් කරන ඔක්කොම මේක පාඩමක් ලෙස ගන්නවා නම් මම ඇතුළුව ඒක තමයි ජීවිතේ වටිනාම දේ කියන එකයි මම කියන්නේ. එහෙම නැතුව එක මිනිහෙක්ගේ ජීවිතේ ඒ වෙච්ච විනාශයේ උඩදදා hina වෙන්න තරම් අපි පහත් වෙච්ච එක ගැන මට ඇත්තටම ලැජ්ජාවක් තියෙනවා මේ 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 ලෝකේ මේ සමාජයේ ඉපදිලා ඉන්නේ ගැන. වැරදි කරන එක සාමාන්‍ය දෙයක්. අපි ජීවිතේ වෙනස් කරගන්න එක තවත් දෙයක්. ඉතින් ඒ නිසා ඒ වැරදි වලට hina වෙලා ඒකට උඩගිඩි දෙන මෙහෙ නපුංසක මාධ්‍යයට ඒ වගේම ගවුන් අඳින රිලවුන්ට හරි මේ වෙලාවේ කියන්න ඕනේ උඹලා ඊට වඩා පිරිමිවයන් කියන එක. බලේදර පිරිමිවයන් කියන්නේ මෙහෙම නැතුව නිකන් මිනිහෙක්ගේ මරණයයි ඒක UNP කාර් මිනිසුන්ට පක්ෂ තියෙන්න පුළුවන් ඒ මිනිහ මොකක් කරේ පක්ෂන මම මගේ නම් මට මතක විදියට එහෙම පක්ෂික මට ඡන්දයක් දෙන්න බෑ මොකද එතුමගේ පදිංචි පළාත තියෙන්නේ මොනරාගල දිස්ත්‍රික්කේ මගේ පදිංචි පළාත ඇවිල්ලා බදුල්ල දිස්ත්‍රික්කේ එතුමා අපිට ආදරය කරන්නේ නැති ඒක සාමාන්‍ය දෙයක් ඒක පක්ෂ ભેදකින් නොවෙන්න පුළුවන් එතුමගේ රැකියාවට ඒක අදාළ නොවෙන්න පුළුවන් හැබැයි ඒකට කොහෙවත් ඉන්න මාව ඇදලා අරගෙන ඒක සෝෂල් මීඩියා එකේ මාව දාපුවම ඕක ෂෙයාර් වෙනවා වැඩි ඒ වගේ ඒක තුට්ටු දෙකේ රෙදි අඳින්න නැති මම හිතනවා යටට අඳින්න නැති නපුංසකයෝ ඉන්නවා මේ රටේ මේ එහෙම එකෙක් ඉන්නවා ඒ එහෙම එකෙක්ගෙන් වෙච්ච දෙයක් තමයි මට පේන්නේ සමාවෙන්නේ වචනේ කියනකොට මම ඒක කියන්නේ ඒ නපුංසකයෝ කියලා කියන්නත් බෑ එහෙමවත් එහෙමවත් කියන නමටත් අගෞරවයක් ඒ කරන මිනිස්සු එකෙක් ඉන්නවා අපි ඔක්කොම දන්නවා රටේ ඉන්න හොඳ මිනිසුන්ට මඩ ගහන එකෙක් විශේෂයෙන්ම ගායකෙක් වේවා යම් කිසි කෙනෙක් වේවා මොකද රක්කාවේ තියෙනවා ප්‍රසිද්ධිය ලබන්න සමහර මිනිස්සු ඕන කැත වැඩක් කරනවා. ඉතින් ඒකට කාගේරි නමක් අරගෙන ඒව ගහනවා. ඉතින් මම විශ්වාස කරනවා ඒ එතනට යන්න එපා. මම කවදාවත් මට එවන එක මම ෂෙයා කරන්න කැමති නෑ තව මිනිහට. මම තරුණ පරපුරෙන් ඉල්ලනවා විශේෂයෙන්ම ඒක ඉල්ලීමක් ඒව ෂෙයා කරන්න එපා. ඒ කියන්නේ මගේ මුණ තියෙන ඕන එකක් ෂෙයා කරන්න. මම දේශපාලඥයෙක්. මම මගේ හැම රබර් මඩවලට මට ඒක ප්‍රශ්නයක් නෑ. මට ඕන තරම් මඩ ගහන්න. මට මීට වඩා ගොඩක් ගහලා දෙනවා. මට ඒක ගැටලුවක් නෑ. නමුත් මම ආයාචනාවක් කරනවා ඒ මියගිය ඒ නංගිගෙත් ඒ වගේම මේ එස්.අයි. මහත්තයගෙත් ජීවත් වෙන පවුල් ඉන්න ජීවත් වෙන පවුල් සමාජයේ බැහැල යන ඕන පවුල් මිනිසු දෙන්නෙක්ගේ වරදට ඒ මිනිසුන්ට ඒ සමාජයේ පිළිකුල ලක්වීම මං හිතනවා අපි සමාජ කටයුතු හෙට දවසේ උක අපිට උනත්
ඔච්චරයි කියන එක. දැන් ඕකට මට මේ කියන කතාවටත් මට මඩ ගහයි. මට අදාළම නැහැ. මට කොච්චර මඩ ගහවත් මට අදාළ නැහැ. මම විශ්වාස කරනවා. මම කියන එකෙන් යමක් තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒක තේරුම් ගත්තොත් ගොඩාක් වටිනවා. මොකද ඒ ඒ ඒ ඒ මිනිස්සු මේ වෙලාවේ විඳිනවදති දුකක් ජීවත් වෙන මිනිස්සු. මරණ මිනිස්සු මැරලා ඉවරයි. මරිච්ච දෙන්නා ගිහිල්ලා ඉවරයි. කොයි හරි ඒගොල්ලන් කරපු හොඳ හොසා නරක අනුව ඒගොල්ලන් යන්නේ අපායටද ඒගොල්ලන් යන්නේ ස්වර්ගයටද කියන එක ඒගොල්ලන් තීරණය කළා. ඒක ඒ ඒ වර්ධර අපිට මුකුත් කරන්න බෑ. ජීවත් වෙන ඉන්න මිනිසුන්ට අපිට යමක් කරන්න පුළුවන් ඒ කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා අපි ඒ තරම් බංකොලොත් රාජ්‍යයක් රටක් මාධ්‍යයක් වෙන්න එපා කියන ආයතන තමයි කියන. ඒක මාධ්‍යයට මට කියන්න පුළුවන් මම අර කොහොත් ඉන්න යට ඇඳුම් අඳින්නේ නැති ඒ කාරණා මම කියන්නේ. Breaking.lk